high security zones නැත්නම් දැඩි ආරක්ෂිත කලාප පිළිබඳව ගැසට් නිවේදනය. ඉතින් මෙතනදී විශේෂයෙන් සඳහන් කළ යුතුයි මේ දැඩි ආරක්ෂිත කලාප කියන ඒවා අද ඊයේ ලංකාවට හඳුන්වලා දීපු දේවල් නෙමෙයි. මේක බොහොම කාලයක තිස්සේ ඉඳන් යම් කිසි ආකාරයක මොනම විදියකින් මොනම ස්වරූපයකින් හරි එන තත්වයන් කොටසක් පාලනය කිරීම සඳහා යොදාගත් දේවල්. ඉතින් මෙතනදී විශේෂයෙන් සඳහන් කරන්න ඕනේ පසුගිය කාලේ ජනාධිපති ලේකම් කාර්යාලය වට කරගෙන හිටියා. එතන කාර්ය මණ්ඩලයට රජයේ නිලධාරීන්ට එයාගේ රාජකාරිය ඉෂ්ට කරන්න අවස්ථාවක් තිබුණේ නැහැ. කාර්යාලය ඇතුළටවත් එන්න පුළුවන් කමක් තිබුණේ නැහැ. ඉතින් රටේ පාලනය පිළිබඳව තීරණය ගන්න තැනට ඒ වගේ අවහිරතා ඇති වෙනවා නම් ඒ පාලනය තන්ත්‍රය රජයේ පාලනය ක්‍රියාත්මක කරන්න උපදෙස් දෙන ස්ථානයට නිලධාරීන්ට රාජකාරී කරන්න බැරි නම් මහජනතාවට ඒකෙන් ලොකු දුෂ්කරතාවයක් නැති වෙනවා. ඒ වගේ ස්ථාන අපි ආරක්ෂා කළ යුතුයි. ඒ පළවෙනි ඒ පළමුවේ කලින් ඇතිවෙච්ච තත්වය නැවතත් ඇති නොවිය යුතුයි. ඒ වගේම තමයි ජනාධිපති නිවාසය නැත්නම් ජනාධිපති මන්දිරය කියන ස්ථානය විදේශවලින් දූත කණ්ඩායම් ආපුවාම ඒ වගේම විදේශ නායකයින් ආපුවාම එහෙම නැත්නම් විදේශ තානාපතිවරුන් සමග බොහෝ වෙලාවට ජනාධිපතිවරයා සාකච්ඡා කරේ රට ගැන, රටේ ප්‍රතිපත්ති ගැන, රටේ ආර්ථිකය ගැන, රටේ ආරක්ෂාව ගැන. ඒ දූත කණ්ඩායම් සමග තානාපතිවරුන් සමග සාකච්ඡා කරේ ස්ථානය ජනාධිපති මන්දිරය. ඉතින් එතනට ඒ අයට එන්න බැරි නම් ඒ වගේම කොළඹට ආපු ගමන් පේන්නේ මේ බොහොම අරාජික කලබලකාරී තත්ත්වයක් නම් ඒ අය ඒ අයගේ සහාය අපේ රටේ යම්කිසි දියුණුවක් ලබා ගැනීමට යම්කිසි සහයෝගයක් ලබා දීමට විශාල බාධකයක් වෙනවා. ඉතින් ඒ නිසා මේ මහ විශාල කොළඹ නගරය තුළ ඉතාමත්ම සුළු ස්ථාන කිහිපයක් පමණයි අපි ගැසට් නියෝගයක් නිවේදනයක් මගින් අධි ආරක්ෂිත කලාප විදිහට නම් කරලා තියෙන්නේ. ඉතින් ඒක තමයි දැනට ඒ පිළිබඳව අපිට කියන්න තියෙන්නේ. ඊළඟට මේ රටේ ත්‍රස්තවාදයේ ඇතිවෙච්ච තව ප්‍රධාන කරුණු දෙකක් තියෙනවා. බෙදුම්වාදය සහ ආගමික ත්‍රස්තවාදය. ඉතින් මෙතනදී ආගමික ත්‍රස්තවාදය කියන්නේ කිසිම ආගමකට ඇඟිලි දික් කරනවා එහෙම නෙවෙයි. නමුත් ආගමක් වැරදි විදිහට අර්ථකථනය කරලා ත්‍රස්තවාදී ක්‍රියා කරනවා නම් උදාහරණයකට පාස්කු ඉරිදා ඇතිවෙච්ච බෝම්බ ප්‍රහාර ඒ අවස්ථාවේදී ඒවට අවශ්‍ය විදියට කටයුතු කිරීමටත් ඒ වගේ අවස්ථාවන් නැවත අපේ රට තුළ අපේ මව්බිම තුළ අපේ ජනතාවට අත්විඳීමට අවස්ථාවක් නොලැබෙන විදියට ඒ තරම් අවාසනාවන්ත නොවන විදියට තත්ත්වයක් ඇති කරන්න අවශ්‍ය කටයුතු සියල්ලම අපගේ බුද්ධිංශ මගින් ඒ වගේම පොලිසිය සහ හමුදාව මගින් ඒ බෙදුම්වාදය මත ඇවිල්ලා තියෙන ආපු ත්‍රස්තවාදයත් ඒ අනෙක් දැඩි මතධාරී අයගෙන් ආපු ත්‍රස්තවාදයත් යන දෙක පාලනය කරන්න අවශ්‍ය වැඩ කටයුතු සියල්ලම අපි එදත් කරගෙන ආවා අදත් ඒ විදිහටම කරගෙන යනවා ඉදිරියටත් ඒ විදිහටම සිද්ධ වෙයි.